ඔගලන් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all option එක select කරගන්න. එතකොට මම දාන videos එසනින් ඔගලන්ට බලා ගන්න පුළුවන්. Welcome back to my channel. ඔගලන් හැමෝගම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම NVQ certificate courses ගැන මම වෙනම video එකක් කරා. ඉතින් ඒකේ card එකත් මම උඩින් දාන්නම්. ඉතින් එතනදී මගෙන් කීප දෙනෙක් ඇහුවා මේ motor mechanic කියන job category එක ගැන සහ chef, bakery, teaching මෙන්න මේ categories ගැන. ඉතින් ඔන්න අද මම කතා කරන්න යන්නේ motor mechanic කියන මේ category එකෙන් කොහොමද ඔස්ට්‍රේලියා වල PR world apply කරන්න කියලා. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳී ඉන්න. ඕගලන්ට දැනගන්න පුළුවන් වෙයි කොහොමද ඕගලන් motor mechanic කෙනෙක් නම් ඕගලන්ට qualification work experience තියෙනවා නම් මෙන්න මේ ඔස්ට්‍රේලියාවල PR world apply කරන්න කියලා. හරි. ඉතින් ඔස්ට්‍රේලියාවල PR එක ගන්න ප්‍රධාන වශයෙන් steps දෙකක් තියෙනවා. එකක් තමයි මේ skill assessment කියලා කියන්නේ. අනිත් එක තමයි ඔයා ඔයාගේ PR points calculate කරගන්න ඕනේ. ඉතින් PR points වල අවම ලකුණු 65 ඔයා 65ට වඩා PR points එකතු කරගෙන තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම PR එකට apply කරන්න chance එක තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ motor mechanic කියන මේ job category එකේ skill assessment එක යන්නේ සහ ඒකට කොච්චර වියදම් වෙනවද ඒ වගේම ඔයගලට PR points කොහොමද calculate කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ skill assessment කියන්නේ කියලා. ඉතින් skill assessment එක කියලා කියන්නේ දැන් ඔයා motor mechanic කෙනෙක් කියලා උදාහරණයකට හිතමුකෝ. ඉතින් ඔයාගේ මේ educational qualification ඒ වගේම work experience ඔස්ට්‍රේලියාවේදී සසඳලා බලනවා ඔස්ට්‍රේලියන් motor mechanic කෙනෙක් එක්ක එයාගේ තියෙන work experience සහ මේ educational qualification. ඉතින් එතනදී ඔය දෙන්න අතර සසඳලා බලලා ඔය දෙන්නගේ සමානකම් සහ ඔය දෙන්නා කොච්චරක් දුරට ගැලපෙනවාද කියලා බලලා තමයි මේ skill assessment එකෙන් ඔයා pass වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ skill assessment එක කරගන්න කියලා. හරි. ඉතින් මේ skill assessment එක කරගන්න අපිට උදව් වෙන website එක තමයි Traders Recognition Australia. ඉතින් මේකේ link එක මම description එකේ දාන්නම්. ඉතින් ඔයගොල්ලන් මෙතනදී programs වලට ගිහිල්ලා මේ offshore skill assessment program කියන මේ category එක තමයි select කරගන්න ඕනේ. ඉතින් මේ category එකේදී ඇත්තටම offshore කියලා කියන්නේ ඔය ඔස්ට්‍රේලියාවේ ඇතුළේ නෙමෙයි ඉන්නේ. ඔය ඔස්ට්‍රේලියාවේ එළියේ skill migrant visa category එකේ යටතේ තමයි මෙතනදී ඔයාව අහුවෙන්නේ. ඉතින් එතනදී pathway 1 තමයි ඔයාලා select කරගන්න වෙන්නේ. මොකද ඔයාට ඔස්ට්‍රේලියන් qualification එකක් නැති නිසා. ඉතින් එතන ඔයගලන්ට පේනවා ඇති steps හතරක් තියෙනවා. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ job category එකට අදාළ ලියාපදිංචි RTO මධ්‍යස්ථානය හොයාගන්න. ඉතින් දැම්ම ඔයගලන්ට පෙන්නන එක කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් මේ RTO find එක click කරලා ඕගලන්ට එනවා මේ job categories සියල්ලම. ඉතින් මම මෙතනදී motor mechanic general කියන category එක තමයි select කරන්නේ. හැබැයි ඔයාට අදාළ අනිත් categories මෙතන තියෙනවා නම් ඔයාට select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී select කරගන්නේ motor mechanic general කියන category එක. ඉතින් ඔයාට ඒක ඒ category එක select කරාට පස්සේ ඔයාට එනවා මේ RTO මධ්‍යස්ථාන මොනවාද කියලා. ඉතින් මෙන්න මේ විදියට ඔයගලන්ට එනවා Australian Trade Training College ඒ වගේම wet assess. ඉතින් මම මෙතනදී wet assess website එකට ගිහිල්ලා පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද පුළුවන් වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ ඕගොල්ලන් කරලා තියෙන qualification එක නැත්නම් ඔයගලගේ work experience වලින් ඔයගලගේ skill assessment එකට ඔයගලන්ට යන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙනම් අපි දැන් ගිහලා බලමු මේ wet assess website එකෙන් කොහොමද ඒක select කරගන්නේ කියලා. ඉතින් එතනදී ඔය wet assess website එකේ ඒ link එක click කරාට පස්සේ ඔයාට මෙන්න මේ website එකට divert වෙනවා. ඉතින් මෙතනදී ඔයා select කරගන්න ඕනේ මෙන්න මේ skills assessment for migration කියන මේ tab එක. ඉතින් ඔයා ඒක select කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ occupation name එක දාන්න. ඉතින් මම මෙතනදී motor mechanic කියලා search කරනවා. ඉතින් එතනදී ඔයාට පුළුවන් ඔයාගේ job title එක දාන්න. ඉතින් එතනදී ඔයාට එනවා ඒ motor mechanic වල තියෙන job categories. ඉතින් මම මෙතනදී general select කරගන්න හින්දා general select කළා. ඊට පස්සේ check your eligibility තමයි අපි select කරගන්න ඕනේ. ඉතින් එතනදී
වාගේ ඔකියුපේෂන් එක වා දාන්න ඕනේ ආයි මෝටර් මෙකැනික් කියලාම තමයි. ඒ වගේම වාගේ පාස්පෝර්ට් කන්ට්‍රි එක. ඉතින් මම මෙතනදී පාස්පෝර්ට් කන්ට්‍රි එකට දාන්නේ ශ්‍රී ලංකා. හැබැයි ඔයාගේ පාස්පෝර්ට් කන්ට්‍රි එක වෙන කන්ට්‍රි එක පාස්පෝර්ට් එකක් නම් ඔයාට තියෙන්නේ, ඔයාට ඒ විදිහට තමයි සිලෙක්ට් කරගන්න වෙන්නේ. හැබැයි මම මෙතනදී සර්ච් කරන්නේ නැත්නම් මම මෙතන සිලෙක්ට් කරන්නේ ශ්‍රී ලංකා කියන කන්ට්‍රි එක. මොකද අපේ පාස්පෝර්ට් එක බහුතරයගේ පාස්පෝර්ට් එක ඒ කන්ට්‍රි ශ්‍රී ලංකාවල තියෙන හින්දා. ඉතින් ඊට පස්සේ ඔයාගේ රෙසිඩෙන්ෂියල් කන්ට්‍රි එක මම දැම්මේ ආයි ඒකට ශ්‍රී ලංකා කියලා. ඉතින් ප්‍රෝග්‍රම් ටයිප් එක මේ ඔෆ් ෂෝ ස්කිල් ඇසෙස්මන්ට් ප්‍රෝග්‍රම් කියලා සිලෙක්ට් කරලා ඊට පස්සේ චෙක් මයි එලිජිබිලිටි කියාම you are eligible to apply. ඉතින් ඔයාට skill assessment එකට apply කරන්න ඔයා eligible කියලා ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. එතනදී ඔයා eligible නම් විතරයි ඔයාට skill assessment එකට apply කරන්න පුළුවන්. ඊළඟ step එක ඔයාගේ ලියකියවිලි ඔය සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්න ඕනේ. එතනදී RTO එකෙන් ඔයාට advice කරනවා අවශ්‍ය documents, educational සහ work experience documents මොනවද කියලා. ඉතින් ඒ විදිහට ඒ අවශ්‍ය documents ටික ඔයා submit කරන්න ඕනේ. ඉතින් third step එක තමයි මේ technical assessment කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඔයාගේ ඔයාට face to face interview එකක් සහ ඔයාට ප්‍රායෝගික interview එකක් නැත්නම් technical interview එකක් practical interview එකක් තියෙනවා. ඉතින් එතනදී ඔයාට දෙන්න පුළුවන් සමහර විට වාහනයක එන්ජින් එකක ට්‍රබල් එකක් දීලා ඔයාට ඒක ඔයා කොහොමද ෆික්ස් කරන්න කියලා බලන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ interview එක සහ practical assessment කියන මේ දෙකම පැවැත්වෙන්නේ ඉංග්‍රීෂ් භාෂාවෙන්. ඉතින් ඔයාට ඉංග්‍රීෂ් භාෂාව හොඳ තේරුම් ගැනීමේ හැකියාවක් සහ කතා කිරීමේ හැකියාවක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයා මේ දේවල් හරි විදිහට කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි මේ දේවල් ඔයා හරි විදිහට කරොත් තමයි ඔයාගේ මේ ස්කිල් ඇසෙස්මන්ට් එක කම්ප්ලීට් වෙන්නේ. ඉතින් එකකින් වෙන්නේ ඔයා ඔස්ට්‍රේලියාවල PR එක ලබා ගැනීම සඳහා ඔයා මේ ඉල්ලන මෝටර් මෙකැනික් කියන ජොබ් කැටගරියකින් ඔයාට සුදුසුකම් තියෙනවා ඔයාගේ PR එක ලබා ගන්න කියලා. ඉතින් මේක කම්ප්ලීට් වෙලා සාර්ථකව කම්ප්ලීට් වීමේ ප්‍රධාන අරමුණ තමයි ඒක. ඉතින් අපි දැන් බලමු කොච්චරක් උගලන්න මුදල් වැය වෙනවද කියලා මෙන්න මේ ස්කිල් ඇසෙස්මන්ට් එක කරන්න. ඉතින් එතනදී ෆී සෙක්ෂන් එකට තමයි යන්න ඕනේ. ගිහිල්ලා ඔයා වාගේ ඔකියුපේෂන් එක, ඔයාගේ කන්ට්‍රි ඔෆ් පාස්පෝර්ට් එක, ඒ වගේම ඔයාට ඇසෙස්මන්ට් එක තියෙන කන්ට්‍රි එක, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ කරන්ට්ලි ඉන්නවද කියලා, ඒ වගේම ඔයාට ඔස්ට්‍රේලියන් ක්වොලිෆිකේෂන් එකක් occupation එකට තියෙනවද කියලා සහ ඔයාගේ program type එක ඔයා select කරගන්න ඕනේ. ඉතින් එහෙම select කරලා ඔයා මේ calculate fees කියන tab එක click කරාන් පස්සේ ඔයාට එනවා ඔයාගේ assessment එකට ඔයාට කොච්චර මුදලක් වැය වෙනවද කියලා. ඉතින් මෙතනදී stage 1 එකේදී ඔයාට AUD 1280 කුත්, ඒ වගේම stage 2 එකේදී technical interview එකේදී AUD 2000 කුත්, practical demonstration එකේදී AUD 2200 කුත් ඔයාට වැය වෙනවා. I think මෙතනදී ඇත්තටම ලොකු මුදලක් අපි ලංකාවෙන් කන්වර්ට් කරාම. ඉතින් හැබැයි ඔයා මේ මුදල වැය කරාට ඔයාගේ end result එක නැත්තම් ඔයාට මේ citizenship එක ලබා ගන්න නම් ඔයාගේ ලොකු මරමුණ. ඉතින් මේක මම හිතන විදියට worth කියලා ඔයා මේක වැය කරාට. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ, දැන් ඔයා PR apply කරාදී ඔයාට application fees උත් වෙනම තව මුදලක් ඔයාට ගෙවන්න වෙනවා. හැබැයි ඉතින් අන්තිම end result එක ගැන හිතද්දී ඔයා සැටිස්ෆයි නම්, ඔයා කැමති නම් ඔයාගේ ජීවිතේ වෙන රටක ඉදිරියට යන්න, ඒ වගේම ඔයාට ලොකු මුදලක් හම්බ කරන්න පුළුවන් ඔස්ට්‍රේලියාව වගේ රටක PR එකකින් මෝටර් මෙකැනික් කෙනෙක් විදිහට ජොබ් එකක් අරගෙන. ඉතින් ඒ නිසා මම හිතන විදිහට මේක සාර්ථක ක්‍රමයක්. ඔයා කැමති නම් දියුණු රටක ජීවත් වෙන්න මුළු පවුලත් සමගම. ඉතින් ඒ හින්දා මම හිතන එක සාර්ථක විදියක් කියලා. හැබැයි මේක මගේ ඔපිනියන් එකක් විතරයි. ඔයා ඔයාට බලලා ඔයාට මේක දරන්න පුළුවන්ද කියලා බලලා ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයා සක්සස්ෆුල් වුණේ නැත්තම් ඔයාගේ ඇසෙස්මන්ට් එකෙන් ඔයාට තවත් මුදල් වැය වෙනවා දෙවෙනි තුන්වෙනි පාරට මේක කරද්දි. ඉතින් ඒ හින්දා පළවෙනි පාරේම සක්සස්ෆුල් වෙන විදිහට ඕගොල්ලන්ගේ වැඩ හැමදේම කරගන්න කියලා මම කියනවා. මොකද බොරුවට තවත් මුදල් වැය කරන්න වෙනවා ඔයා මේක සක්සස්ෆුලි කම්ප්ලීට් කරන්න නැතුව ආයි පාරක් මේ ඇසෙස්මන්ට් එක කරන්න වුණොත්. ඉතින් ඒ හින්දා මේ දේවල් මම
අදහස් විතරයි දෙන්නේ මම මගේ නොලෙජ් එක විතරයි ඕගලන්ට එක ෂෙයා කරගන්නේ මේක ඕගොල්ලන්ගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු PR points කොහොමද කැල්කියුලේට් කරගන්නේ කියලා. මොකද අපි ෆස්ට් ස්ටෙප් එක දැන් ඉවරයි මේ ස්කිල් ඇසෙස්මන්ට් කියන කැටගරි එක. ඉතින් දැන් අපි බලමු PR points කොහොමද ඕගලන් කැල්කියුලේට් කරගන්න ඕනේ කියලා මෙන්න මේ මෝටර් මෙකැනික් කියන ජොබ් කැටගරි එකෙන්. මම PR points කැල්කියුලේට් කරන විදිය වෙනම වීඩියෝ එකකින්ුත් කරලා තියෙනවා. හැබැයි මම මේ වීඩියෝ එකකින්ුත් ඕගලන්ට පෙන්නන්නම් කොහොමද මේ points ඕගලන් කැල්කියුලේට් කරන්නේ කියලා. ඒ වගේම කියනෝනේ මේ මම පෙන්නපු හැම වෙබ්සයිට් එකකම ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇඩ් කරනවා. හරි, අපි බලමු. ඉතින් මෙතනද points calculate එකේදී මම සිලෙක්ට් කරගන්නේ මේ skilled nominated visa category එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ age limit එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාගේ English language proficiency එක. ඉතින් මෙතනදී මම සිලෙක්ට් කරගන්නේ proficient English. ඒ කියන්නේ band score එක 7යි. කියන්නේ ඔයාගේ listening, reading, writing, speaking මේ හතරටම ඔයාගේ බෑන්ස් කෝ එක 7 වෙන්න ඕනේ. ඉතින් ඊට වඩා අඩු වුණොත් ඔයාලා ප්‍රොෆිෂන්ට් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න බෑ. ඉතින් ඒ වගේම PTE ස්කෝ එකත් මෙතන තියෙනවා. මම ඒ ගැන ඉන් ඩීටේල් කියන්නේ නැහැ. ඉතින් මම IELTS ගැන තමයි මෙතන කිව්වේ. හැබැයි ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එකට ගියාම හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් එතනදී මම ප්‍රොෆිෂන්ට් ඉංග්‍රීසි කියලා තමයි මෙතනදී සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ ඔයාට ඕස්ට්‍රේලියාවෙන් පිට කොච්චර වර්කින් එක්ස්පීරියන්ස් තියෙනවද කියලා සිලෙක්ට් කරගන්න. ඉතින් මම මෙතනදි සිලෙක්ට් කරන්නේ 5 to 8 years කියලා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ ඇතුළතදී ඔයාට කොච්චර වර්කින් එක්ස්පීරියන්ස් තියෙනවද කියලා සිලෙක්ට් කරගන්න. ඉතින් less than 1 year උනාට කමක් නැහැ. ඔයාට එක්ස්පීරියන්ස් නැති වුණත් ඔයා ඒක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට තියෙන highest educational qualification එක. ඔයාට masters තියෙනවද, bachelor's තියෙනවද, නැත්නම් ඔයාට Australian Education Institute එක trade qualification එකක්, diploma එකක් තියෙනවද, නැත්නම් ඔයාට alien skilled occupation එකට අයත් මොන හරි qualification එකක් තියෙනවද, මෙන්න මේ දේ ඔයා select කරගන්න ඕනේ. ඉතින් මම මෙතනදී එහෙම select කරලා ඔයාගෙන් අහනවා ඔයාට Australian Education Institute එක at least 1 year degree එකක් හරි තියෙනවද කියලා. ඉතින් එතනදී ඔයා නෝ කියලා දානවාට නැත්තම් ඔයාට yes කියලා දාන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ ඔයාගෙන් අහනවා ඔයාට masters degree එකක් හරි නැත්තම් PhD එකක් හරි මේ Australian Educational Institute එක තියෙනවද කියලා. ඒකත් නැහැ කියලා දාන්න. ඉතින් ඊට පස්සේ තියෙනවා නම් ඕ කියලා දාන්න පුළුවන්. මේ credentialed community language කියලා කියන්නේ නාටි. නාටි කියලා කියන්නේ ඔයාගේ translation හැකියාව තමයි එතනදී බලන්නේ. ඉතින් ඒ exam එකක් උතුවා කරලා නැත්තම් ඔයාට මෙතනදී නෝ කියලා දාන්න පුළුවන්. නැත්තම් ඔයා නාටි exam එක කරලා තියෙනවා නම් ඔයාට මෙතනදී yes කියලා select කරගන්න පුළුවන්. ඉතින් හැබැයි මම මෙතනදී නෝ කියලා තමයි select කරගන්නේ. ඊට පස්සේ ඔයා at least අවුරුද්දක්වත් regional Australia study කරලා තියෙනවද කියලා ඒගොල්ලන් අහනවා. ඉතින් එතනදී ඕ නම් ඔයාට ඕ කියලා දාන්න පුළුවන්, නැ නම් ඔයාට නැ කියලා දාන්න පුළුවන්. ඉතින් ඊළඟට අහන්නේ ඔයාගේ partner's skill qualifications. ඉතින් එතනදී English language proficiency වගේ දේවල් අහනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ විදිහට ඒක select කරගන්න. ඔයාගේ partner Australian citizen කෙනෙක්ද නැත්නම් permanent citizen කෙනෙක්ද කියලාත් අහනවා. ඉතින් නැත්නම් එතනදී ඔයා ඒක select කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ අහනවා ඔයා professional year එක ඕස්ට්‍රේලියාව කරලා තියෙනවද කියලා. ඉතින් එතනදී නෝ කියලා දැම්මයින් පස්සේ ගලන් අහනවා ඔයාව invite කරලා තියෙනවද, ඔයාට nomination එකක් ඇවිල්ලා තියෙනවද, ඔයාට මේ skill nominated visa category එකට apply කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයා ඒකත් yes කියලා දාලා ඔයාගේ points ඔයාට හම්බ වෙනවා ලකුණු 70ක්. ඉතින් අවම වශයෙන් අවශ්‍ය වෙන්නේ points 65යි. ඉතින් ඔයාලා ලකුණු 70ක් හම්බ වෙලා තියෙනවා මෙන්න මේ skilled visa category එක යටතේ මේ PR points හම්බ වෙලා තියෙනවා ඔයාට apply කරන්න. ඉතින් මෙතනදී මේ PR points වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් ඊළඟ slide එකේදී මම ඒක කියන්නම්. ඉතින් ඊට අමතරව මෙන්න මේ දේවල් මේ ඔයා දාපු details වලට ඔයාට ලකුණු 70ක් PR points ලකුණු 70ක් හම්බ වෙලා තියෙනවා. හරි, ඉතින් ඔයාට points වැඩි කරගන්න පුළුවන් ක්‍රම තමයි ඔයාගේ work experience. වැඩි ප්‍රමාණයක් කාලයක් ඔයාට work experience තියෙනවා නම් ඔයාට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ IELTS or PTE results මතත් ඔයාගේ PR points වැඩි වෙන්න තියෙන chance එක තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ අඩු age එකකින් ඔයා මේකට apply කරොත් එතනදීත් ඔයාගේ PR points අනිවාර්යයෙන්ම වැඩි වෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් ඒ වගේම ඔයාගේ educational qualification එක වැඩි වෙන තරමට ඔයාගේ PR points වැඩි. ඉතින් එතනදීත් වාසියක් ඇති වෙනවා ඔයාට. ඉතින් ඒ හින්දා මෙන්න මේ දේවල් ඔයා IELTS නම් ඔයාට ලේසියෙන් වැඩි කරගන්න පුළුවන් score එක, නැත්නම් PTE score එක ලේසියෙන් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ මත ඔයාට
ඔයාගේ PR පොයින්ට්ස් වැඩි කරගන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් මම හිතනවා උගලන්ට ආයිඩියා එකක් එන්න ඇති කියලා. කොහොමද මෙන්න මේ මෝටර් මෙකැනික් කියන ජොබ් කැටගරි එකෙන් ඔස්ට්‍රේලියාවට PR වලට ඇප්ලයි කරන්න කියලා. ඉතින් ඇත්තටම ලංකාවේ ගොඩක් ලොකු ශ්‍රමික බලකායක් තියෙනවා මේ මෝටර් මෙකැනික් කියන මේ ජොබ් කැටගරි එකට. ඉතින් ඒකයි අනිත් එක මගෙන් ඉල්ලපු හින්දා, රික්වෙස්ට් කරපු හින්දා සයින් වීකී වීඩියෝ ගොඩක් කට්ටිය කැමැත්තක් ඇති වෙලා තියෙනවා වෙන රටක රැකියාවක් කරන්න. ඉතින් ඒ හින්දා මට හිතුණා මේ නොලෙජ් එක ඕගලන්ට එක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් ඕගලන්ට මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මගේ චැනල් එකට කැමති නම්, මගේ වීඩියෝස් වලට කැමති නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මම තවත් මේ වගේ වැදගත් වීඩියෝකින් ආයේ හම්බ වෙන්නම්. Thank you so much for watching.